ඒ 2015න් පස්සේ අපිට විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න හැකියාවක් ලැබුණා මේ රටේ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකෙන් ඇතිවුණු මේ ව්‍යවස්ථා සභාව, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තු විසිරුවන අවුරුදු 4 හමාරකට ජනාධිපතිවරයාට බැහැ කියන කාරණය, ඒ වගේම ජනාධිපතිවරයා අධිකරණයට යටත් කිරීම වගේ විශාල ප්‍රමාණයක සංශෝධන ගෙනාවා. ඒ වගේම තොරතුරු දැන ගැනීම පනත, විගණන පනත වගේ දේවල් අපිට ගේන්න හැකියාවක් ලැබුණා මේ වර්තමාන ගිහිට පැවති ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ ක්‍රියාවලියදී අපි දේශපාලනික වශයෙන් හැසිරුණා. ඒ වගේම හිටපු අගමැතිවරට අපි විශ්වාස භංග යෝජනාවේදී අපි ඉතාම ධනාත්මකව වැඩ කරලා පාර්ලිමේන්තු කණ්ඩායමක ඒක පරාජයට පත් කරා. ඊට පස්සේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ව්‍යවස්ථාව කඩ කරමින් ඇති කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාදාමය ඇතුලේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක එකතු වෙලා ඔහු අගමැති කරලා වැරදි විදිහට ඒ කඩ කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඇතුලේ අපි ඉතාම ධනාත්මකව සක්‍රීයව ධෛර්ය සම්පන්නව එළියට බහැලා මේ අපි එළියට බහැලා කටයුතු කරලා සත්‍යග්‍රහ කරලා අවසානයේ ජයග්‍රහණය කරනකම්ම අරගල කරා මහපාරේ. ඒක ජයග්‍රහණයෙන් කෙලවර වුණා. අපේ රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නා අපි ඒ දින 52 අරගලෙන් පස්සේ. ඉතින් අපි විශාල දේශපාලන ක්‍රියාදාමයක නියැලුණා. දේශපාලන පක්ෂවල සමාජිකයෝ නොවුණට පෞගේ ක්‍රියාවලිය තුල. ඒ නිසා ඒ ක්‍රියාවලිය තුල අපි සාකච්ඡා කරා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන කියලා. විශේෂයෙන්ම අපි තීන්දුව කරගෙන තිබුණා එක්සත් ජාතික ප්‍රමුඛ පෙරමුණ, ඒ වගේම මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ, අනිකුත් සියලු උරුමය සහ අනිකුත් පක්ෂ එකතු වෙලා කරන මේ සන්ධානයට දේශපාලන වශයෙන් එකතු වෙන්න ඕන කියලා. අපි එහෙම තීන්දුවක් කරගෙන තිබුණා. ඒ තීන්දුවලට අනුව කිසිම ගැටලුවක් නැහැ මේ දේශපාලන ප්‍රවිෂ්ඨය. ඒ දේශපාලන ප්‍රවිෂ්ඨයට සහාය කරපු ක්‍රියාදාමයට ඇගීමක් විදියට සහ තවදුරටත් ඒ ක්‍රියාදාමයේ නියැලීම අපේක්ෂාවෙන් තමයි මේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබෙන්නේ. ඒ ධුරයට සාධාරණීෂ්ඨ කරන්න අපි ලෑස්ති. මොකද අපිට සිවිල් සංවිධානවල කාර්යභාරය, ජනතාවගේ කාර්යභාරය, ෂේමා නියෝජනය කරන හෙද සේවාව, සෞඛ්‍ය සේවාව, ඒ වගේ වැඩ කරන පන්ති කාර්යභාරය අපි බය නැතුව කරනවා ඉස්සරහට. ඉතින් ඒක තුල ජනතාවට දකින්න ලැබේ අපි බාර ගන්න වැඩේ කරනවද නැද්ද කියලා. ඉතිහාසය තුල බාරගත් වැඩ කරපු අය, අපි බය නැතුව වැඩ කරපු අය, ඒ ක්‍රියාදාම ඉස්සරහට අරගෙන යන අපි ලෑස්ති සූදානම්. ඒක ඉස්සරහට දකින්න පුළුවන්. සංවිධානවල නම් කිසිම විරෝධයක් මේ වෙනකොට එල්ල වෙලා නැහැ. සාමාන්‍ය රටේ සිවිල් සංවිධාන, ප්‍රධාන සිවිල් සංවිධාන කීපයයි තියෙන්නේ. පුරවැසි බලය මා නියෝජනය කරන සංවිධානයක්, ජාතික සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය මා නියෝජනය කරන සංවිධානයක්, පුරවැසි සංවිධාන සහ වෘත්ති සමිති කමිටුවේ මම සමකැඳවුම් කරු. එතකොට ඒව තමයි ප්‍රධාන සිවිල් සංවිධාන. තවත් සිවිල් සංවිධාන තියෙනවා. ඉතින් ඒ සිවිල් සංවිධාන විරෝධයක් මට මේ වෙනකොට පේන්න නැහැ. හැබැයි පුද්ගලයෙක් දෙන්නේ අපි දැක්කා සමාජ මාධ්‍යවල මේක ප්‍රමාණයට විවේචනය කරලා තිබුණා. ඒක ඒ අයගේ තීරණයක්. ඒ අය මොන දේ සිද්ධ වුණත් නරකයි. සමහර විට මේක එවැනි කෙනෙකුට ලැබෙන්න ඕන කියලා ඒකළු හිතුවද දන්නේ නැහැ. එහෙම අදහස් වෙන්න පුළුවන්. මම තමයි සුදුස්ස, මම තමයි සුදුසා කියලා හිතන අය ඉන්නවනේ ඕන තැනක. ඕනම දෙයක් විවේචනය කරන අයත් ඉන්නවා. ඉතින් ඒවා අපි ඉච්චර ගණන් ගන්නේ නැහැ. ගණන් අරගෙන ගියොත් එහෙම අපිට මේ අපේ ගමන යන්නත් බෑ. විරෝධතා එනවා, විවේචන එනවා. ඒවා මැද්දේ අපි අපේ කාර්යභාරය කරලා අපි පෙන්නනවා. ඒක ඉස්සරහට දැනගන්න පුළුවන්. ඇතන වර්තමාන ආණ්ඩුවේ ආගමනයත් එක්ක රට නිකම් පොඩ්ඩක් හෙළ වුණා වගේ එකක් වුණා. ලෝකයේ අදහසත් ඒකමයි. දැන් අපි දැක්කනේ ලෝකයේ පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් වර්තමාන ආණ්ඩුවට ලැබුණේ නැහැ. කියන්නේ දිනු රටවල එහෙම ප්‍රතිචාරයක් නැහැ. අග්නිදිකාසියාවේ රටවල තමයි යම් යම් පොඩි පොඩි ප්‍රතිචාර තිබුණේ. ඉතින් එහෙම කීරි ගැහිමක් රට තුලත් තියෙනවා. ඒ කීරි ගැහිමට අනුව තමයි සිවිල් සංවිධාන, වෘත්ති සමිති ව්‍යාපාර පවා හැසිරෙන්නේ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. අපි තමයි මේක නැවත පටන් ගත්තේ. අපි සිවිල් සංවිධාන කැඳෙව්වා, රැස්වීම් දෙක තුනක්ම කැඳෙව්වා, බය නැතුව, සැක නැතුව. ඊට පස්සේ අපි ජනමාධ්‍ය සාකච්ඡා ආරම්භ කරා. පළවෙනි ජනමාධ්‍ය සාකච්ඡාව තිබ්බෙත් අපේ සංවිධාන වලින්, සිවිල් සංවිධාන සහ වෘත්ති සමිති එකමුතුවෙන්. ඒක අපි දිගටම අඛණ්ඩව කරගෙන ආවා. ලබන සතියේ ජනමාධ්‍ය සාකච්ඡා තියෙනවා. ඊළඟට අපි දැක්ක දැන් ශිෂ්‍යෝ මේ නැගිටලා ඉන්නවා. ඊළඟට වෘත්ති සමිති යම් ප්‍රමාණයකට නැගිටලා ඉන්නවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව රැකියා අහිමි කරපු අය දැන් නැගිටලා උද්ඝෝෂණ වලට එනවා. ඉතින් මාස දෙක ඇතුළත සෑහෙන ප්‍රමාණයක නැගිටීමක් දැන් තියෙනවා. ඉතින් ඒ නැගිටීම තව තවත් වර්ධනය වෙයි. ආණ්ඩුව හොඳ දේ කරනවා නම්, මිනිසුන්ට සහන දෙනවා නම්, රට හොඳ පැත්තට අරගෙන යනවා නම් අරගල වැඩක් වෙන්නේ නැහැ.
නමුත් එහෙම තත්ත්වයක් පේන්නේ නැහැ. ඒක නිසා දැන් අඩපණ වීම වෙනස් වෙලා දැන් ඉස්සරහට සෑහෙන ප්‍රමාණයකට නැගටිවක් වර්ධනය වෙන තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඇතරම රංජන් කරපු ක්‍රියාදාම පිළිබඳ අදහස් දෙකක් තියෙන සමාජයේ. එකක් තමයි මෙහෙම පුද්ගලිකව කරන කතාබහ හඬපට බවට පරිවර්තනය කරලා ඒක එලීට දැමීම සුදුසු නැහැ කියන අදහසක් තියෙනවා. මොකද සමහර ඒවා පුද්ගලිකව කාන්තාවන් එක කරපු සාකච්ඡා වගේ දේවල් ඒවත් එලිදරව් වුණා. ඉතින් ඒක ඇත්තටම ඒ පැත්තෙන් හොඳ නැහැ. අනිත් පැත්තෙන් හැබැයි රංජන්ගේ ක්‍රියාවලිය හරහා මෙරටේ තත්ත්වය පිළිබඳව එලියට දැමීමක් සිද්ධ වුණා. අධිකරණයේ තියෙන ප්‍රශ්න, ඊළඟට ආගමික ප්‍රජාවේ තියෙන ප්‍රශ්න, දේශපාලනිකව තියෙන ප්‍රශ්න, ඒවා එලිදරව් වුණා. ඒ පැත්තෙන් ඒක ඉතාම හොඳ දෙයක්. මම දැක වික්ටර් අයවන්, වික්‍රමබාහු කරුණාරත්න වගේ සහෝදරවරු මේකට ධනාත්මක ප්‍රතිචාර දක්වලා තිබුණා. ඇත්තටම මගේ තියෙනෙත් එකට ධනාත්මක ප්‍රතිචාරයක්. අර නරක දේ ටිකක්, නමුත් හොඳ දේ වැඩි මේකේ. හෙළිදරව්ව ඉතාම ධනාත්මකයි. ඉතින් අපි නරක දේ පොඩ්ඩක් පැත්තකට තියලා හොඳ දේෙන් කොහොමද රටට වැඩක් ගන්න කියන කාර්යය තමයි හිතන්න ඕනේ. අධිකරණයේ ප්‍රශ්න හෙළිදරව් වුණාම ඒකේ අඩුපාඩු සකස් කරන්නේ කොහොමද කියන එක තමයි ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ. එහෙම නැතු ඍණාත්මකව නෙමෙයි. ඊළඟ දේශපාලනයේ තියෙන ප්‍රශ්න හෙළිදරව් වුණාම ඒ දේශපාලනික තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ. අනිත් පැත්තේ ආගමික ප්‍රජාවේ ප්‍රශ්න හෙළිදරව් වුණාම ආගමික ප්‍රජාවත් ඒකේ නායකයොත් ආණ්ඩුත් කල්පනා කරන්න ඕනේ. අපේ ආගමික ප්‍රජාවේ තියෙන ප්‍රශ්න කොහොමද හදාගන්නේ කියලා. එහෙම හිතුවොත් තමයි සමාජය ඉස්සරහට යන්නේ. එහෙම නැතු මේක වහලා දැම්මොත් හෙළිදරව් කරපු මිනිහට දඩුවම් දෙන ලෑස්ති ඉන්නවා නම් එයා සදාකාලිකව හිරේ දාලා මේ වැඩේ ඉස්සරහට යන්නේ නැහැ. රංජන් නතර කරපු දැනින් මිනිස්සු පටන් ගනීවි. එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්. එහෙම පටන් ගත්තොත් එහෙම රට අරගලයකට තමයි යන්නේ, ගැටුම් සහගත ස්වභාවයකට. ඒක නිසා මේ දීපු සංඥාව ඒ සිදුවීම හරහා ආණ්ඩු වගකීම වෙන්නේ මේ කුණු වෙලා තියෙන යම් ප්‍රමාණයට අර්බුදයට ගිහිලා තියෙන සමාජය නිවැරදි තැනකට එන්න මේ වෙනස්කම් උපයෝග කරගන්න එක. ඒක නිසා රංජන් හිරේ දාලා මේ වැඩේ කරන්න බෑ. ඒක වැරදි. ඔව්, ඒකෙත් යම් යම් දෙපැත්තක අදහස් තියෙනවා. ඒකෙදි රංජන්ගේ හැසිරීම තුළ ආගමික ප්‍රජාව පක්ෂයට විරුද්ධව කටයුතු කරා. ඒ කටයුතු කිරීමත් එක්ක මේ ඡන්දේදී නරක පූර්වාදර්ශයක් ලැබුවා කියන වගේ අදහසක් තියෙනවා. ඒක නිසා නායකත්වය සමහර වෙලාවට යම් යම් තීන්දුව ගන්නවා. ඒ තීන්දුව සාකච්ඡා කරනවා ඉස්සරහට. සාකච්ඡා කරලා සාධාරණ ඉෂ්ට වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකෙන්ද මම හිතන්නේ ඒ අර්බුදය ඉස්සරහට නිරාකරණය වෙයි. කොහොම වුණත් රංජන් කරපු ක්‍රියාදාමයේදී තුල ආණ්ඩුව, දැන් ආණ්ඩුවක් තියෙනවනේ, දැන් විධායකයක් ඉන්නවා. ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. විපක්ෂයට මේ වැඩේ කරන්න බෑ. ඒගොල්ලොන්ගේ මේ වගකීම හරියට ඉෂ්ට කිරීම අත්‍යවශ්‍ය කාරණයක් මේ වෙලාවේ. රංජන් හිරේට අරන් ගියේ විපක්ෂය නෙමෙයි, ආණ්ඩුව. ඉතින් ඒක නිසා ඒවා නිවැරදි වෙන්න ඕනේ. ඔව්, ඇත්තටම අපිත් දකිනවා වර්තමාන විධායකය සහ ඒ වගේම විධායකට අදාළ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ඉල්ලනවා 3-2 බලයක් දෙන කියලා පාර්ලිමේන්තු මැතිවරණයේදී. දැන් විධායකය ඒගොල්ලෝ සතුව තියෙනවා පාර්ලිමේන්තුවත් බාර දුන්නක් කරගෙන යන්න කියලා. ඉතින් වෙන තත්ත්වයක් ඇතුලේ අලුත් පාර්ලිමේන්තුවෙන් 3-2 බලයක් ඒ අයට දීම අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ආණ්ඩුවක වගකීම තමයි ජනතාවට සහන දෙන එක, හරි ප්‍රතිපත්ති ගේන එක. හරි ප්‍රතිපත්ති ගේන්න හෝ දේශපාලන සංස්කරණ ගේන්න හෝ ජනතාවට සහන දෙන්න හෝ කිසිසේත්ම 3-2 බලයක් ඕනේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. 3-2 බලයක් ආපු හැම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහිමි වෙලා තියෙනවා. පාලකයෝ පාලකයන්ට හිතුමනාපයට කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු කිරීම හරහා ජනතාව මර්ධනය වෙලා තියෙනවා. සංවිධාන වෘත්තීය සමිති මර්ධනය වෙලා තියෙනවා. ඉතින් 3-2 පාලනය තුළ අපි අත්දැකලා තියෙන ඒවා. ඊට අමතරව ශිෂ්‍ය මර්ධනය කරලා තියෙනවා. ජනතාව මර්ධනය කරලා තියෙනවා. ඒක නිසා 3-2 බලයක් ආණ්ඩුවකට දෙන්න ඕන කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ.
ජනතාවත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම තුරෙන් දෙයක බලයක් දුන්නොත් ජනතාවට සහන දීම වෙනුවට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, තමන්ට පහසුකම් ලබා ගැනීම පිළිබඳව, විශේෂ වංචා සහ දූෂණ වලට පෙළඹීම පිළිබඳව තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ජනතාවගේ බඩමිරි කළා, ජනතාවට පටිය තද කරගන්න කියලා අනිත් පැත්තේ මර්ධනීය තත්ත්වයකට රටපත් කරනවා. තමන් හිතන හිතන දේ කරනවා. ඒක නිසා කිසිසේත්ම ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. වර්තමාන ආණ්ඩුවේ ඉතිහාසගත හැසිරීම අනුව කිසිසේත්ම තුනෙන් දෙකේ බලයක් නොදිය යුතුයි. ඒ අයගේ ඉතිහාස ආණ්ඩු කාලයේදී ජනමාධ්‍යවේදීන් මර්ධනයට ලක් වුණා. ඒ වගේම වෘත්ති සමිති මර්ධනයට ලක් වුණා. වෘත්ති සමිති වල මැයිදිනයක් තියන්න දුන්නේ නැහැ කොළඹ. ඒ වගේම ශිෂ්‍ය මර්ධනයට ලක් වුණා. අනිත් පැත්තෙන් ජනතාවට මර්ධනයට ලක් වුණා. අපිට මතකයි රතුපස්වල වතුර ඉල්ලුව මිනිස්සුන්ට වෙඩි දබබු හැටි. අපිට මතකයි හලාවත දීවරයින්ට වෙඩි දබබු හැටි, ඉන්ධන සහනාධාර ඉල්ලපු. අපිට මතකයි කටුනායක රුසේන් චානකට වෙඩි තියලා මරපු හැටි. ඒ වගේම මාධ්‍යවේදීන් ඝාතනය වෙච්ච හැටි. ඉතින් බලය තියෙද්දි එහෙමනම් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දීලා විධායකයක් දීලා දැනට තියෙන්නේ ඒ වැනි තත්ත්වයක් නිර්මාණය කරොත් අනිවාර්යයෙන්ම මර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් ඉතා පැහැදිලි කාරණාවකුත් තියෙනවා. දැන් විධායකය දීලා මාස දෙකක් වෙනවා. කිසිසේත්ම දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ජනතාවට සහන දෙන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම අපි දැක්ක වැඩ් මේ වැට් එක අඩු කරා. වැට් එක අඩු කරා කියලා ලංකාවේ අඩු වෙච්ච කිසිම භාණ්ඩයක් නැහැ. ඒ වෙනුවට එළවලු මිල භාණ්ඩ මිල වැඩි වෙලා බරපතල තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. ජනතාව එළවලු කඩ කොල්ල කන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට වැට් මිල වැට් එක අඩු කරා කියලා සහනයක් ලැබිලා නැහැ. ඒතකොට ඒක අසාර්ථකයි. කිසිම ආයෝජනයක් ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ මේ මාස දෙක ඇතුළත. ඒක නිසා ආණ්ඩුවට ඡන්දයකට යන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳව ප්‍රශ්නකුත් තියෙනවා. ඒතර ආණ්ඩුව ආර්ථික පැත්තෙන් ඉතාම අසාර්ථකයි. ඒකෙන් තමයි මේ බඩු මිල උපකරණ මිල වැඩි වෙන්නේ. ඒතර එවැනි තත්ත්වයකදී ආණ්ඩුවට මේ වැඩේ කරගෙන යන්න අමාරු වුණොත් අනිත් පැත්තෙන් ඒකට විරුද්ධව ජනතාවගේ උද්ඝෝෂණ එනවා. දැනටම විධායක නිලධාරීන්ගේ රුපියල් 15,000 දීමනාව කපලා තියෙනවා. විශ්‍රාම වැටුප් පැඩවීම කපලා තියෙනවා විශ්‍රාමිකයන්ගේ. ඊළඟට රාජ්‍ය සේවාවේ 115,000 රජයේ සේවකයන්ගේ වැටුප් පැඩවීම, රණුග්ගේ කොමිෂමෙන් දීපු වැටුප් පැඩවීම කැබිනට් එක අනුමත කරලා ගිය ආණ්ඩුව ජනවාරි පළවෙනිදා දැන් ක්‍රියාත්මක විය යුතුයි. ඒක ආණ්ඩුව නතර කරලා තියෙනවා. එතකොට දැන් කපාගෙන 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 යන්නේ දෙන දේවල් මුකුත් නැහැ. ඒ තත්ත්වය ඇතුලේ ජනතාව නැගිටිනවා. නැගිට්ටම මර්ධනය ගේන්න ඕන. ඔය මර්ධනය ගේන්න තමයි තුනෙන් දෙක ඉල්ලන්නේ, වෙන එකකට නෙමෙයි. ඒකෙන්ද මර්ධනය අපි බලෙන් කැඳවා නොගත යුතුයි. ජනතාවය ගැන කල්පනා කරන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙවැනි ආණ්ඩුවකට තුනෙන් දෙක දීම කිසිසේත්ම සුදුසු නැහැ. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? තුනෙන් දෙක ඉල්ලන්නේ 19 සංශෝධනය අහෝසි කරන්න. 19 කියන්නේ විධායක බලය පාර්ලිමේන්තුවට යම් ප්‍රමාණයකට දීලා රට ප්‍රජාතන්ත්‍රීයකරණය කරපු ලියවිල්ල, දේශපාලන සංස්කරණය. ඒක අහෝසි කරා මොකද්ද වෙන්නේ? ඒ පාර්ලිමේන්තුව බලයත් විධායකට යනවා. ඒ කියන්නේ හිතන හිතන දේ කරන්න පුළුවන් විධායකයක් හැදෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විධායක කාලේ වගේ. එවැනි එකක් ජනතාවට සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පැහැදිලිවම තුනෙන් දෙකේ බලය ජනතාව විසින් ආණ්ඩුවට නොදී යුතුයි. ඔව්, එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව කරන වැරදි දේවල් බරපතල විදියට විවේචනය කරන්න ඕන ශක්තිමත් විපක්ෂයක්. ඒක මේ ආණ්ඩුව එලවන අදහසින් නෙමෙයි, ධනාත්මක අදහසින් ජනතාවට මේවා එත්තු ගන්නලා ඒ එහෙම පීඩනයක් ආණ්ඩුවට ඇති කරන්න ඕන. ඒතකොට තමයි ආණ්ඩුව වැරදි නිවැරදි පාර යන්නේ, වැරදි නොකර. ඒකෙදි විපක්ෂයේ අඩුපාඩුවක් තියෙනවා. විපක්ෂයේ තනතුරු අර්බුද වගේ දේවල් තාම අවසාන වෙලා නැහැ. හැබැයි ඊයේ පෙරේදා තිබුණු රැස්වීම් වලදී මේක ධනාත්මකව විසඳන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් විපක්ෂයේ කාර්යභාරය තමයි ආණ්ඩුව කරන වැරදි පෙන්වලා දෙන එකට, පෙන්වලා දෙන එක, ඒ වගේ මේකට විරුද්ධව ජනතාවගේ මතය හදන එක, මතය හදලා ආණ්ඩුව ජනතාවාදී පැත්තකට ගේන එක. ඉතින් ආණ්ඩුව වැරදි කරනකොට විපක්ෂයේ ශක්තිමත් වෙනවා, ඒවා පෙන්වලා දෙන්නේ. ඉතින් ඒ නිසා විපක්ෂයට වගකීමක් තියෙනවා, විපක්ෂයේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගන්න. ඉතින් විපක්ෂය ඒ වෙනුවට අර්බුදවල දිගටම අඛණ්ඩව නියැලී ඉන්න නරකයි. ඒක නිසා නායකයොන්ටගේ වගකීම තමයි එකතු වෙලා සමගි සම්පන්න වෙලා මේ වැඩේට මුහුණ දෙන එක. අපි කියනවා ඉතාම ඉක්මනින් මේ ලබන සතිය වගේ ඇතුළත මේක නිරාකරණය කරගන්න, නිරාකරණය කරගෙන පාර්ලිමේන්තු මැතිවරණ සූදානම් වෙන කියලා. ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය බොහෝ වෙලාවට මාර්තු මාසේ ප්‍රකාශයට පත් කරයි. ඒ වෙනකොට මම හිතන්නේ මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අනිවාර්යයෙන්ම විපක්ෂයේ ප්‍රශ්න අවසාන වෙලා එකමුතුව මේ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඔව්, ඇත්තනම මම වෘත්තිමය සේවාවට එන්නේ 1993.
93 ඇවිල්ල මම වෘත්ති සමිති වලට ප්‍රවිෂ්ට වෙනවා. ඒ වෘත්ති සමිති ක්‍රියාවලියත් එක්කම මානව හිමිකම් ශාස්ත්‍රයේ වැඩ කරන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ සිද්ධ වෙන අසාධාරණ පහර දීම් ඒ වගේ කාරණාවලට එරෙහිව අපි පැමිණිලි කරමින් මිනිසුන්ගේ පැත්ත ගනිමින් මානව හිමිකම් ශාස්ත්‍රයේ කටයුතු කරන අඛණ්ඩව ඊළඟට අපි 1993-94 වගේ කාලවල තිබුණු පළාත් සභා මැතිවරණත් එක්ක යම් දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඊළඟට අපි සිවිල් සංවිධාන හදාගෙන අගෝස්තු 4 ව්‍යාපාරය ඒ වගේ විවිධ සිවිල් සංවිධාන ඉතිහාසයෙන් නියෝජනය කරමින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටිනවා. මට මතකයි සුනාමි වගේ ව්‍යසනවලදී ඒ වගේම යුද්ධයේදී යුද්ධේ නවතැන්නුවන් චෙට්ටිකුලම් වලට වගේ ගේනකොට අපි තමයි මැදිහත් වෙලා ඒ කටයුතු වලට මහන්සි වෙන්නේ කටයුතු කරන්නේ. ජනතාවට සිද්ධ වෙන හැම අසාධාරණයකදීම අපි කටයුතු කරනවා. ගම් වතුරක් වගේ එකක් ආවත් අපි ගිහිල්ලා වැඩ කරනවා. සුනාමි වලදී අපි ගෙවල් පවා හදලා දුන්නා. ගෙවල් 4ක් හදලා දුන්නා අපේ සෞඛ්‍ය ශිෂ්‍යරේ කණ්ඩායම් වලට. ඒ වගේ අපි දිගින් දිගටම වැඩ කරා. ඊට පස්සේ මැතිවරණ ක්‍රියාදාමයට අපි ප්‍රවිෂ්ට වුණා අලුත් වටයකින් සිවිල් සංවිධාන හදාගෙන. පුර ඇසි බලය වගේ සංවිධාන, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පූජ්‍ය මාදුළුවාය සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් තිබුණු. ඒ වගේ අපි සක්‍රීය වැඩ කරා. ඊළඟට අපි 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියලා තීරණය කළා. යහපාලනය ගේන්න පොදු අපේක්ෂකයෙක් ගෙනල්ලා අපි ආණ්ඩු වෙනසක් හැදුවා. ඒ ආණ්ඩු වෙනස හොඳ සහ නරක දෙකම තියෙනවා. ආණ්ඩු වෙනස ඇතුලේ අපිට විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න හැකියාවක් ලැබුණා.